සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඇල හැමෝටම. ඇත්තටම ඩීසිනනායක මහජන පුස්තකාලයේ වේලාංශය මගින් දෘශ්‍යවාදිත ඔයාලා වෙනුවෙන් පුස්තකාල පහසුකම් ලබා දී මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අතරේ අපි කල්පනා කරා මේ සමාජිකත්වය ලංකාව පුරාවටම ලබා දෙන්න අවශ්‍යයි කියන එක. අපි දැන් ලෑසි ඇත්තටම ලංකාව පුරාම ඉන්න දෘශ්‍යවාදිත පුද්ගලයන් හැමෝටම ඩීසිනනායක මහජන පුස්තකාලයේ බ්‍රේල් අංශයේ සමාජිකත්වය ලබා දෙන්න. ඉතින් ලංකාව පුරා ඉන්න ඔබට මේ සමාජිකත්වය අරගෙන පොත් ලබා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථයක් වහම තිබුණා. එනිසා ඒකට විසඳුමක් විදියට අපි පුංචි වෙබ්සයිට් එකක් ආරම්භ කරලා ඒ වෙබ්සයිට් එක හරහා ඔයාලට සමාජිකත්වය ලබා දෙන්නත්, ඒ වගේම ඕඩියෝ බුක්ස් ඔයාලට අහන්න සලස්සන්නත්, ඔයාලගේ ඔයාලට ඒ ඕඩියෝ බුක්ස් ඔයාලගේ පරිකරණයකට අරන් ඔයාලට අවශ්‍ය වෙලාවට අහන්න සලස්සන්නත් අපි තීරණය කළා. ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් සකස් කළා අපි. මේ ක්‍රමවේදය ඔයාලට කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක නිර්මාණය වෙන්නේ. ඇත්තටම ලොකු වෙහෙසක් දරලා මේ කාර්යයන් කරන්නේ ඔයාලගේ යහපත වෙනුවෙන් සම්පූර්ණ නොමිලේ සේවාවක් විදිහට. ඒ නිසා මේ සේවාව ඔයාලගේ යහපත, ඔයාලගේ අධ්‍යාපනය සඳහා, ඔයාලගේ විනෝදාස්වාදය සඳහාම පමණක් පාවිච්චි කරන විදිහට අපි ඔබගෙන් ඉල්ලනවා. කාරුණිකව කිසිම මුදලක් අය නොකර ලබා දෙන මේ සේවාව අරගෙන අපි රටට වැදගත් වටිනා පුරවැසියෙක් වෙන්න කියන දැනුම් දීමත් ඔයාලට කරන්න කැමතියි. ඉතින් අපි බලමු කොහොමද මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා. පළවෙනියටම ඔයාලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ වෙබ්සයිට් එකේ තියෙන මෙම්බර්ෂිප් ෆෝම් එක, ආයතන පත්‍රයේ බ්‍රේලංශේ එක අරගෙන ඔයාලගේ සම්පූර්ණ විස්තර, පෞද්ගලික විස්තර පුරවලා, ඒ වගේම එහි කොටසක් තියෙනවා අපේ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ යුතු, ඔහු විසින් සහතික කරන ලද මෙම ෆෝරමය නැවත ඔබට තැපැල් මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් අපිට ලැබෙන්න සලස්සන්න ඔබේ වර්ණ ඡායාරූපයක් සමග. ඒ අනතුරුව ඔබට පුළුවන් අපේ පුස්තකාල පහසුකම් ලබා ගන්න. මගේ වීඩියෝ එකෙන් මම ලෑසි දැන් කොහොමද මෙම්බර්ෂිප් ෆෝම් එක ඔයාලගේ මැෂින් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඇත්තටම මේ මෙම්බර්ෂිප් ෆෝම් එක ගන්නත්, ඊට පස්සේ ඔයාලගේ ඔඩියෝ බුක්ස් ඔයාලගේ මැෂින් එකට ගන්නත් අදාළ වෙන ඔයාලගේ මැෂින් එක ඉන්ස්ටෝල් කරලා තියෙන ඕන සොෆ්ට්වෙයාර් තුනක් තියෙනවා. එකක් තමයි මොසිලා ෆයර්ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසර් එක අපිට අවශ්‍ය වෙනවා අන්තර්ජාල පහසුකම් ලබා ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා NVDA කියන ස්ක්‍රීන් රීඩර් එක. මයිතන බොහෝ අය දැනටමත් පාවිච්චි කරනවා පරිගණකය හසුරුවීම සඳහා. ඒ වගේම 7-zip මෘදුකාංගය හෝ WinRAR කියන මෘදුකාංගය අපිට අවශ්‍ය වෙනවා මේ කාර්ය සඳහා. ඒ සොෆ්ට්වෙයාර් එහෙම නැත්නම් මෘදුකාංග ඔබේ පරිගණකයට ඇතුළත් කර තිබේ නම් අපිට මේ කාර්ය ආරම්භ කරන්න පුළුවන්. පළවෙනිම අපි Mozilla Firefox වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. පළවෙනිද කියන්න ඕනේ මම සූදානම් වෙන්නේ පළවෙනියටම කියන්න කොහොමද අපි අපේ වෙබ්සයිට් එකට ගිහිලා අපේ membership form එක ඔයාලගේ ඔයාලගේ machine එකට download කරගන්න කියලා. ඒ වගේම කියන්න ඕනේ මේ ඔයාලා විසින් download කරගන්න මේ form එක මේක ඔයාලගේ ගෙදරින් හෝ එහෙම නැත්නම් communication එකකින් හරි print කරගන්න ඕනේ. color print එකක් ගන්න ඕනේ. ඒක අරගෙන තමයි ඔයාලා fill කරන්න ඕනේ. මේක online print මේ fill කරන්න විදිහක් නැහැ. මේක print කළා තමයි ඔයාලා අදාළ විදිහට පුරවලා අපිට
එවන්නට ඕනි. හරි, මම කියන්නම් කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. අපි ඉස්සලම Mozilla Firefox Firefox කියන බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඒකේ ඇඩ්‍රස් බාර් එකට ඇඩ්‍රස් බාර් එකට අපි කර්ස් එක ගන්න ඕනේ. ඒක කරන්න අපිට X6 බටන් එක ඔබලා සර්ච් බාර් එකට එහෙම නැත්නම් ඇඩ්‍රස් බාර් එකට අපිට ගන්න පුළුවන්. එතන අපි ටයිප් කරනවා අපේ වෙබ් ඇඩ්‍රස් එක. අපේ වෙබ් ඇඩ්‍රස් එක තමයි candybraille.page.tl candybraille.page.tl. අපි ටයිප් කරමු kandybraille.page.tl. මේ විදිහට ටයිප් කරපු අපේ වෙබ් ඇඩ්‍රස් එක අපි එන්ටර් කරනවා. දැන් එහෙම ටයිප් කරන එක පස්සෙන්ට එහෙමත් ඇති ඉංග්‍රීසියෙන් කියනවා කැන්ඩිබ්‍රේල් විසිට් කියලා. ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට තියෙන එක. දැන් අපි මේක තියෙනවා අපිට යන්න ඕන අපි යන්න ඕනේ ඩවුන්ලෝඩ් ටැබ් එකට මේ වෙබ්සයිට් එකේ තියෙන. ඉතින් අපි ඒකට යන්න යොදාගනි කේ අකුර ගන්න පුළුවන් අපිට. නැවතත් අපි කේ අකුර යොදනවා. ඇත්තටම මේකෙන් අපි කේ අකුරෙන් අපිට මේ විදිහට හොයාගන්න ලොගින් කියලා තියෙනවා, ගැලරි තියෙනවා. ඊට පස්සේ ලොගින් කියලා කිව්වොත් අපි shift එකයි k අකුරයි ගහනවා. එතකොට about තියෙනවා, contact තියෙනවා, news link තියෙනවා. එතකොට අපි download වලට එනවා. download වල comment වලින් මේක k අකුර යොදාගෙන හරි shift යතුරු භාගණ k අකුර යොදාගෙන හරි අපිට මේ download තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි තෝරගත්ත download page එක download tab එක අපි enter කරනවා. එතකොට Candybraille download page එකට ආවා කියලා කියනවා. එතකොට දැන් අපි Candybraille කියන page එකේ download කියන tab එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ download tab එකේ අපිට download කරගන්න අවශ්‍ය දේවල්, download කරගන්න පුළුවන් දේවල් මෙතන ලිස්ට් එකක් හදලා තියෙනවා. items 7ක් විදිහට අපිට හඳ බලා ගන්න පුළුවන්. අපි ඒ බලා ගන්න සඳහා යොදාගන්නේ h අකුර. ඔයාලා හොඳට මතක තියාගන්න h අකුරෙන් අපිට අදාළ මාතෘකාවල ඉස්සරහට යන්න පුළුවන්. අපිට ආපස්සට යන්න ඕන නම් shift යතුරු බාගෙන h අකුර යොදන්න ඕනේ. එතකොට අපිට ආපස්සට යන්න පුළුවන්. දැන් බලමු අපි h යතුරු යොදලා app.box.com/ssss/5bit/k85684k10cp4the audiobook list heading level 1 app.box membership application heading level 1. ඇත්තටම මේකේ ඔයාලා shift tab ගහලා හරි නෑ shift එකයි h එකයි ගහලා හරි h එක ගහලා හරි පළවෙනියටම ඔයාලා එන්න ඕනේ membership form කියන එකට. එතකොට membership form කියලා මේකේ තියෙනවා. ඊට පස්සේ audiobook list කියලා තියෙනවා. school books කියලා තියෙනවා. single audiobook කියලා තියෙනවා. අපි දැන් දැන් අපි තෝරගත්තේ membership application කියන එක. එතරම් දැන් membership application කියන එකට අදාළ link එක තියෙන්නේ membership application එක කිව්වට පස්සේ. ඊට පස්සේ අපි h අකුර press කරාට පස්සේ උදාහරණයක් විදිහට අපි membership application එක තෝරගෙන ඉවර වෙලා ඊට පස්සේ h අකුර යොදවට පස්සේ අපිට link එකක් ගැන කියනවා මෙයාලා. මේ app.box.com කියලා එහෙම කියනකොට අපි
එන්ට යතුරු ගන්නවා. එමන්ට කරාට පස්සේ මේ අදාළ ලයිබ්‍රරි ෆෝම් එකට යනවා. එතකොට කියනවා ලයිබ්‍රරි ෆෝම් කියලා. ඊට පස්සේ අපි අප් ඇරෝ එක යොදාගෙන ඩවුන්ලෝඩ් බටන් එක තෝරගන්න ඕනේ. අප් ඇරෝ එකෙන් අපිට ඩවුන්ලෝඩ් තෝරගන්න පුළුවන්. තාපහු අපි ඩවුන් ඇරෝ කරන්න ඕනේ. ඩවුන් ඇරෝ වලින් අපිට අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් බටන් එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ එන්ටර් කරන්න. එතකොට එන ඕපන් ඩයලොග් බොක්ස් එක. ඒකෙන් අපිට ඒක නැවත පාරක් එන්ටර් කරාට පස්සේ අපි මැෂින් එකට කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කියන මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ මොසිලා ෆයර්ෆොක්ස් එක මොසිලා ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරෙන් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඔයාලගේ ඩවුන්ලෝඩ්ස් වල මේ ඇප්ලිකේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද දැන් ඇප්ලිකේෂන් එක ගන්න අපිට දැන් පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඔඩියෝ බුක්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. එකත් අපි ඉස්සරම මොසිලා ෆයර්ෆොක්ස් ඩවුන්ලෝඩ් කර මේ විදිහටම අපි වෙබ්සයිට් එකට එන්න අවශ්‍යයි. දැන් මම ඩිබේල් හෝම් පේජ් එකට ආවා. දැන් මම අර ඉස්සර විදිහට ඩවුන්ලෝඩ් කියන එක තෝරගන්න කේ අකුරෙන් නිවුස් ලින්ක් කිව්වොත් බොහෝ විට ඔයාලා ෂිෆ්ට් එකයි කේ අකුරයි ගන්න. එතකොට ඩවුන්ලෝඩ් කියනවා. ඊට පස්සේ අපි ඒක එදලා එතකොට කැන්ඩි බේල් ඩවුන්ලෝඩ් කියලා කියනවා. එතකොට දැන් අපි කැන්ඩි බේල් වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කියන පේජ් එකට ඇවිල්ලා ඉවරයි. දැන් අපි හොයාගන්න ඕනේ මේකෙන් ඔඩියෝ බුක්ස් කියන එක. ඒකට අපි යොදාගන්නේ එච් අකුර. එච් අකුර යොදමින් අපි ඔඩියෝ බුක්ස් කියන එක හොයාගන්න ඕනේ. දැන් අපිට මේ හම්බුනේ සිංහල ඔඩියෝ බුක්ස් කියන එක. හැම වෙලේම ඔඩියෝ බුක්ස් වලට අදාළ ලින්ක් එක තියෙන්නේ ඊළඟට. එතකොට අපි තව පාරක් එච් අකුරු යදලා යදුවට පස්සේ අපිට කියයි ලින්ක් එක මේ මෙගා ඩොට් කියලා පටන් ගන්න ඒ ලින්ක් එක. ඒක අපි එන්ටර් කරනවා. ඇත්තට මේ වගේ කාලයක් ගත වුණාට පස්සේ මේ වෙබ්සයිට් එක අපිට පෙන්නුම් කරනවා. ඊට පස්සේ අපිට තියෙන අපිට අදාළ වෙන ෆොත මොකක්ද කියන එක තෝරගන්න. ඒකට අපි එල් අකුර යොදනවා. no next list link කියලා list කියලා කිව්වොත් අපි shift එකත් එක්ක එල් අකුර යොදනවා. එතකොට shift එකත් එක්ක එල් අකුර දුපහම අපිට පළවෙනි ලිස්ට් එකේ තියෙන පළවෙනි නම කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඩවුන් ඇරෝ එක දාගෙන අපිට අවශ්‍ය පොතේ නම තෝරගන්න. දැන් මම ඩවුන් ඇරෝ එක යොදනවා. දැන් මෙතන මම තෝරලා තියෙන්නේ ඩාවින්චිගේ කේතය කියන පොත. මම දැන් ඒක තෝරලා මම කරන්නේ ඒක එන්ටර් කරනවා. ඒක එන්ටර් කරාට පස්සේ එන්ටර් කරලා එන්ටර් කරා කියලා මේකෙන් නැවත අපිට කියන්නේ නැහැ. ඒ නිසා එන්ටර් කරා කියලා කියන්නේ හරියටම අපි ෆෝල්ඩර් එක ඇතුළට ගියා වගේ. එන්ටර් කරා එන්ටර් කරපු ගමන් ඇත්තටම අපි කම්පියුටර් වගේම මේ වෙබ්සයිට් එකේ ඒ පොත ඇතුළට යනවා. ගිහිල්ලා ඉවරලා අපි අපි හොයා ගන්නට ඕනේ
download zip කියන එක හොයාගන්න අපි අපිට පුළුවන් tab එක යොදාගන්න අපි ඉස්සෙල්ලාම කරන්නේ down arrow එක ගහලා බලනවා down arrow එක ගහලා ගහලා බලනකොට අපිට කියන්න ඕනේ පොත්වල නම් ටික පොත්වල නම් ටික ඒ විදිහට කිව්වට පස්සේ දැන් අපි තෝරන් ඉන්නේ ඩාවින්චි කේතය නිසා අපි ආපහු ඒ ඩාවින්චි කේතයට select වෙන්න ඕනේ ඒ නිසා අපි tab එක එකපාරක් ගන්නවා ඊට පස්සේ අපි down arrow එක යොදනවා දෙපාරක් down arrow එක යොදනවා එතකොට අපි select කරගත්ත පොත කියනවා ඩාවින්චි කේතය ඊට පස්සේ අපි down arrow එකෙන් හොයා ගන්න ඕනේ download zip කියන එක download SN ZIP කියලා තමයි මේක කියන්නේ. ඒ කියන්නේ download zip කියන එක තමයි download ZIP කියන එක. down arrow එකෙන් ඒක තෝරලා අපි ඒක enter කරමු. ඒක enter කළා කියලා වෙලාවක් යනවා. බොහෝ විට තප්පර 10ක්, තප්පර 15ක් වෙන්න පුළුවන්. ඒ වෙලාව ගත වෙලා ටික වෙලාවක් ගිය පස්සේ open dialog box එකක් එනවා. අර අපි ඉස්සෙල්ල විදිහටම මේ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරනකොට ආව වගේ ඕපන් ඩයලොග් බොක්ස් එකක් එනවා. ඒ ඩයලොග් බොක්ස් එක ඕකේ කරලා පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා ඔයාලගේ කම්පියුටර් එකට. ඒ ඩයලොග් බොක්ස් එක එන්නේ ටික වෙලාවක් ගත වෙනවා. ඒක වෙන ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපි මේ අප්ලෝඩ් කරලා තියෙන ෆයිල් එක ඔයාලට මේක ඩවුන්ලෝඩ් වෙන්න සඳහා සිප් වෙනවා හැකිලීමකට සිද්ධ වෙනවා ඒ ගත වෙන වෙලාව තමයි මේ යන්නේ ඒ වෙලාව ගිහිල්ලා ඒ අදාළ විදිහට ඒ ෆයිල් එක හැකිලිලා ඩවුන්ලෝඩ් වෙන්න අවශ්‍ය ඩයලොග් බොක්ස් එක එනවා ඒක එන්ටර් කරන්න ඊට පස්සේ ඔයාලගේ මැෂින් එකට එක ඩවුන්ලෝඩ් වෙනවා ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ ෆයිල් එක ළඟට ගිහිල්ලා ඒ ෆයිල් එක ළඟ රයිට් ක්ලික් කරලා ඔයාලා ගොඩක් කලාවට WinRAR software එක install කරලා තියෙනවා ඒ ෆයිල් එක right click කරලා එහෙම නැත්නම් ඒ ෆයිල් එක ළඟට ගිහිල්ලා application key එක ගහලා down arrow එකෙන් යද්දි extract here කියලා එකක් ඇති ඒක enter කරන්න ඊට පස්සේ පොඩි වෙලාවක් ඇතුළත ඒ ෆයිල් එක ඔයාලගේ ඒ අර zip කියලා තිබ්බ folder එක ළඟටම ඒ නමින්ම තව folder එකක් ඇවිල්ලා ඇති ඒක තමයි ඔයාලගේ පොත ඒ පොත ඇතුළේ ගිහිල්ලා ඔයාලට පොත අහන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් අලුත් දේවල් ඔයාලට ඉදිරියේදී මේ විදිහට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි පුළුවන් තරම් මේ පළවෙනි වතාවට අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා අදාළ ඇප්ලිකේෂන් එක පුරවලා අපිට තැපැල් මගින් හරි ඊමේල් මගින් හරි අනිවාර්යයෙන්ම එවන්න වැඩිදුර විස්තරයක් තියෙනවා නම් ඔයාලට අහගන්න මොනවා හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් 08112 08112 37016ට අපේ ඩිසර්ණක් මහජන පුස්තකාලයට අමතලා බ්‍රීලංශයේ මම ඉන්නවා මගේ නම විමුක්තිය හරත් මම අමතන්න පුළුවන් ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කතා කරන්න පහසු තැනක් තියෙනවා නම් මේ සම්බන්ධව කතා කරන්න ඒ ගැන උදව් කරන්න ලෑසි නැවත ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මේ ගැන ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකක් මාර්ගෙන් හරි ලියුමක් මාර්ගෙන් හරි කතා කරලා හරි කියන්න පුළුවන් ඔබේ අදහස් අපේ ඉදිරි වැඩසටහන් වලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා ඔබට නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා